didn't know. අපේ ප්‍රශ්න කිරීම නවත්තන්න පුළුවන් උත්තරයක් එයා මහමිතිකින් ඇරන් දුන්නා. ඒ මොකද්ද? චාරිකා උයන්ගොඩගේ මිනිමරුම වෙන දවස් කිහිපයකට කලින් හස්තික දුනුවිල ගිහිලා තිනවා සවුත් ඇෆ්‍රිකා. සුදීර, මේක මිනිස්සු හිරේ ඉඳන් මිනිමරණ කාලයක්. මේක හරිම අසාධාරණයි. ලංකාවේ ජනප්‍රියම නිලිය වෙන්න ඕනේ මමයි. ස්ටාර්වෝඩ් එක හම්බ වෙන්න ඕනේ මට. අනිත් එක මේ චාරිකා මැරිච්ච පළියට එයාට අවෝඩ් එක දෙන්න වටිනවද? මේ ලංකාවේ ජනප්‍රිය නිලිය මම. එයාට වැඩිය මම දක්ෂයි. මේක නම් මහා චාටර් වැඩක්. කලනගේ එකම කකුලට දෙපාරක් පෙඩි වැදිලා තියෙනවා. ඔව්. මුලින්ම මෙයා පොලිස් අත්අඩංගුවෙන් පැනලා යද්දී පෙඩි තියලා තියෙනවා. දෙවෙනි පාර මෙයාව අත්අඩංගුවට ගන්න පෙඩි තියන සිද්ධ වුණා. මෙතනදී අපිට කලනගෙන් අවශ්‍ය වෙන හැම දෙයක්ම අපි යාගෙන් ප්‍රශ්න කරලා ඉවරයි. මට ඊළඟට මෙයාගෙන් ප්‍රශ්න කරන්න වෙනවා මර්ඩර් එක වෙච්ච තැනට ගිහිල්ලා. එදා චාරිකාට ඒ මොඩේ කිහම මට ගොඩක් දුක හිතුණා. ඒකයි මම මීඩියාවට එහෙම දෙයක් කිව්වේ. ඒ කියන්නේ සචින්ට චාරිකා එක්ක තරහක් තිබුණේ නැහැ. අපෝනේ අපි දෙන්න එක ෆීල්ඩ් එකේ වැඩ කරන ආටිස්ලා දෙන්නෙක්. මම මොකටද ඒත් එක තරහ වෙන්නේ? වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.